අපි ආවේ පරදින්න නෙමෙයි මේ සටනේ දිනන්නේ අපි මේ සටනේ දිනන්නේ අපි උඹලා අඩෝ මෙච්චර රටේ දෙයක් වෙලා මෙච්චර රටේ දෙයක් වෙලා උඹලට තේරෙන්නේ නැහැ නේ උඹලා තාම රාජපක්ෂ මෙච්චර රටේ දෙයක් වෙලා කොහොල් ෆේස් අරගල යන විභාග ජූලි 9 වෙනි දින එක්තරා කූටා ප්‍රාප්තියකට පත් වූ කොහොල් ෆේස් අරගලය බොහෝ ආකාරයන්ගෙන් සුවිශේෂී අරගලයකි. එය මෑත කාලයේදී පමණක් නොව ඈත කාලයේ අරගල ඉතිහාසයන්ට අනුව පවා අපූර්ව සංසිද්ධියකි. මේ නිසාම මෙම අරගලය ආරම්භ වූ අවස්ථාවේ සිට එය වර්ධනය වූ ආකාරයක් කිසිදු න්‍යායගත කිරීමකට අනුගත වූ අරගලයකි. ඒ අනුව අරගලය පිළිබඳ කතා කරන්නට හෝ විග්‍රහ කිරීමට යන්නාට හෝ පවා අනුමැතියක් ලබා ගැනීමට නොහැකි වේ. කිසියම් විදිහක සූත්‍රගත කිරීමකට හෝ පවත්නා දේශපාලන හෝ සමාජ න්‍යායන්ගෙන් ගලපන්නට ගිය විට අරගලයට මැදිහත් වූ බොහෝ දෙනාගේ පිළිතුර වූයේ න්‍යාය වැඩක් නැහැ කියන කාරණාව. මේ නිසාම මෙතෙක් කතා කළ නානාවිධ න්‍යායන්ගේ අදහස් සාමාන්‍ය ජනයාගේ හඬක් ලෙස මතුවන්නට වූයේ ඔවුන් න්‍යායික අදහස් කිසි දවසක අසා කියවා දැනුමක් තේරුමක් ඇතිව යැයි කියා සිටිය නොහැකිය. එම නිසා මෙතෙක් අරගලය ආදුරට ඥාන විභාගයක් අනවශ්‍යයි හිතා කරබාගෙන ඉන්නට හැකි වුවත් ඉදිරියට මෙම අපූර්ව අරගලය රටට වැඩදායක සාමූහික ජයග්‍රහණයක් වීමට නම් ඇඟෙන් හිතු අරගලය ඥානයෙන් යුතුව අවබෝධ කරගත යුතු බව විශ්වාසය. අරගල කරුවන්ට පමණක් නොව මුළු මහත් රට වැසියාටම දැන හෝ නොදැන හෝ වැදගත්. ඒ මනස හිත හදවත සහ විඥානය සතරාංගයන්ගෙන් සහ සම්බන්ධිතය. අංග හතර සමාන ලෙස පෙනුනත් එකිනෙක අතර ඇති වෙනසක් සමානත්වය අන්තර් සම්බන්ධයත් තේරුම් ගන්නක් වෙනිය. ඉතින් මේ ලිපිය මෙසේ පටන් ගන්නේ තවම පවා න්‍යායන් වැඩක් නෑ කියා සමාජගත වී ඇති ප්‍රතික්ෂ වීමේ පසුබිමක් තුළ විය හැකිය. මුළු මහත් ඉතිහාසය විසින්ද ඊනියා යටත්වකිත නිදහසින් පසු 75 වසරක පවුල් පාලනයෙන්ද විශේෂයෙන් රාජපක්ෂ පාලනයෙන් කෙනතුන් විනාශයෙන්ද පසුව ඇති කළ යුතු අලුත් තත්ත්වයක් ලෙසය. එය දේශපාලනයේ නොව සොබා දහමේ ඉල්ලා සිටීමකි, ශිෂ්ටාචාර වගකීමකි. එබැවින් අප හැම අරගලයේ අන්තර්ග්‍රාහක ක්‍රියාකාරීවීමට අරගලයේ ආත්ම මූලික මෙන්ම ඥාන නිර්මාණකරණයෙන් අරගලය නියම විප්ලවයක් බවට විප්ලවය සමාජයේ යහපත විපරිවර්තනය දෙසට නිර්මාණය කළ හැකි. අශ්වවාදී ඉතිහාසයක ක්ෂතිය යුතු පරම්පරා ගණනාවක මිනිසුන් අපට සුභවාදී පරාපොරොත්තු සහිත නිමේෂීය රටක් කොට නැගිය හැකි වනු ඇත. හැදින්වී අවසානයි පළමු කොටස ඊළඟ වීඩියෝ බලාපොරොත්තුවන් සටහන උදේ ආරම්භය.